ඇයි වන් සියලු දෙනාටම ආයි වන් සුබ රාත්‍රියක් කියව මොකද වෙලාව 9ට ආසන්න වෙලාවෙ පැයකට 9ට යන්න ඕන මෙන්න තියෙන්නේ මේ මම හිතනවා ඇටිය හොඳටම රත් වෙච්ච වෙලාවක් සහ මේ අවසාන වශයෙන් අවසාන රොටිය මම දාන්න ඉන්න එක ගැන මේ එක්තරා ආකාරයක පොඩි අන්තරාවක් තියෙනවා ඒක මැද එහි මෙහි යන පොඩි බයකුත් තියෙනවා ඔක්කොමත් එක්ක ලොකු කතාවක් කියන්න තියෙනවා පොඩි වෙලාවක් ඇතුළු මේක කොහොමද කරන්න කියලා හිත හිත හිටියේ මුළු කාලය පුරාම නමුත් එතරතකට කරන්න පුළුවන් වේවි ඔබත් එක්ක සහයෝගයෙන් මේ වැඩේ මට තියෙන උදාහරණ දෙක තුනක් එක්ක මේ බොහොම ලස්සන කතාවක් ඔබත් එක්ක කතා කරන්න දැන් කවිය ලියන විදිය ගැන කවිය කියන්නේ මොකද්ද කියන ගැන සුභා කතා කරා සහ අබ්දුල් කතා කරා මේ අත්දැකීමකට කොහොමද කොටු කරගන්නේ සහ පාදගත්තේ කියන එක පිළිබඳ ඊට පස්සේ පෘථුවි අයියා මලින්දු අයියා සහ ලක්ෂර සහෝදරයා ගගන ලක්ෂර සහෝදරයා ඊට පස්සේ පවන් අයිය ආකෘති ගැන යමක් කතා කරා ගලයන් සම්බන්ධව කොමරි මට කතා කරන්න දෙන පස්චාත්නවවාදී කවි විභේදනය කියලා කතාවක්. ඒ කියන්නේ මේ නූතන කවිය පස්චාත්නවවාදී කියන කතාව පැත්තකින් තියලා අපි ගමු නූතන කවිය කියන මොකද වෙලාවත් එක ගනුදෙනු කරන නිසා නූතන කවිය අපි කොහොමද වෙන් කරලා අඳුරගන්නේ. මට මේ කතාව කියලා ඉන්න වෙනවා මේ මට මේක මේ ස්ලයිඩ් එකක් නෑ ස්ක්‍රීන් ෂෙයා කරන්න. නමුත් මම කිව යුතුයම කවියක් අනිවාර්යෙන් කියන්න ඕනේ. කවිය යම් ආකාරයක ආඥාවක් තියෙනවා නිතරම මේ සම්පවතින සමාජය තුල ගොඩනැගෙන වර්ණගින් යලිත්තතාවක් කවිය වෙතට පැන නැගී මේ පැනවීමක් මේ පැනවීම ඇතුලේ යම් ආකාරයක දේශපාලනික ආයාසයක් සමාජමය ආයාසයක් සහ සංස්කෘතික නිගමනයන් සඳහා අපිට යොමු විය හැකියි. කවර මං කියන්නේ රෝහණ පොතුලියද්ද කවියගේ ඒක ඉන්ද්‍රජාලික ඉසව පොතේ දැඩි නිහඬ ආවට පස්සේ පොත මාමගේ පොතකින් හම් වෙන පොත ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තට පස්සේ පොත වෙනම සමාන්තර විශ්වයකට අරින දොරක් නෙමෙයි. ඒ පොත ඇතුලේ තියෙන දෙවනි කවිය කොහොමාව අල්ලලා නවත්ත ගන්නවා. දෙවනි කවියෙන්. ආයම දවසක අපි සෙට්ටමු කියන නැගිට්ටට ඕ මචං මමත් කියන්න දවසක් කිව්වට. උඹත් නෑ කිව්වේ නෑ දවසක් මට ඔහෙන්නට. මටත් තිබුණේ නෑ දවසක්. උඹට එන්න කියන්නට. එදා සිට 15 වසක් ඇදන් ගියා අපි ජීවිතේ. අපේ පයටමයි පෑගුණේ සාද කතා හැන්දෑව. එලෙලා දුන්නට දිගට හරහට හතර අතටම අධිවේග උඹතියා මටව උඹතියා මට මාවවත් මුණගෙන නෑ මම මිතුර බොහොම මේ ශීඝ්‍ර ධාරාවක් ඇතුළේ ඉඳලා කවියා කතා කවියා කවිය විතර වාදනය කරන්න උත්සාහ කරනවා මේ වෙනකොට සමාජ සන්දර්භය ඇතුළේ අපි මේ ඉන්න තුරඟ පිටිය සහ මේ මේ ජීවනයේ සඳහා කරන අරගල මේ වගේ කාරණා ටික කොහොමද අපි මේ අපිව අමතක කරගෙන ඉන්නේ සහ මේ අර ජීවිතේ එක්තරා කාලයකදී අපිට සමීප වෙන මිත්‍ර ප්‍රාශ්‍රයේ මෙතනදී මම මේ විතර මගේ මිතුර කියනකින් මම හිතන මිත්‍රයෙකුට වඩා මෙතන කතා කරන්නේ තමන්ගේ අංගපසංග සහ තමාට තමාව මුණගේ මගේ හැරීම කියලා. ඊට පස්සේ කවිය හරි අපූර්ව තැනකට එනවා රස්සාව කෙරුවා ඕටි කෙරුවා තව බ්‍රෝකර් වැඩ. ඒත් හැදුවා තාප්පෙත් බැන්දා ගත්ත කිරි කිරි මරුපියක්. මේවා හරි අපූර්විය දුම් මේ කියන්නේ වර්තමාන භාෂා සම්ප්‍රදායත් එක්ක කියන්නේ අපි විතර අපි අතර කතා වෙන මේ WhatsApp මැසේජ් එකක් අතර එහි මෙහි යන SMS එක අපි කොටන භාෂාව මේ කවිය ඇතුලේ තියෙනවා. මේ කියන්නේ මේ ගේත් හැදුවා තාප්පෙත් බැන්දා ගත්ත කිරි කිරි මරුපිය. මම හිතනවා දැනවීම වැඩි මේ අදිමාත්‍รีย කාව්‍යමය දෘෂ්ටිවාදයන් දෘෂ්ටි කෝණයන් අපිට හරි අපූර්වව සම්බන්ධ කරනවා. පොඩ්ඩ ඉස්කෝලේ දැම්ම පන්ති තරය ශිෂ්‍යත්වෙත් සමත් පස්ස හැරිලා බලනකොට කෙස සුදුයි අඩමණට. අධ්‍යාපනය පිළිබඳ එක්තරා ආකාරකින් කතා කරනවා සහ මම කවිය මේ අකුරෙන් අකුර විචාරන්න යන්නේ නැහැ මොකද ඒක කවියට කරන හානිය. කොමරි මේ මට මතු කරන්න ඕන කාරණේ මෙන්න මේකයි කවිය අපි ඇදගෙන යන මාන. බොසාට කුද ගහගන්න කියලා බලෙන් නිවාඩුව පුතන. මම පිටරා කොටසකට පසු කොටසක් කියන්නේ. නෝනාට සත්තමක් දාලා අන්තිම 2000 අල්මාරියෙන් අරන්. අපි මේ ජීවත් වෙන පෞල් පසුබිම ඇතුලේ මේ මූල්‍යමය කාරණා මේ පොදු ග්‍රහණයෙන් මිදලා සමස්ත සමාජයට එල්ල වෙන කියන්නේ පුද්ගලෙක් කරහා සමස්ත සමාජයට කරන බලපෑම පිළිබඳ හරි අපූර්ව දැනවීම. මරුතියට ෆුල් ටැංක් ගහලා කුකුලක් අතකින් අරන්. ඔන්න මං ආවා. මොටද මං අද දවසේ නැති යාළුකම්. මේ දවස ගැන මම කියන්නේ නැහැ මොකද ඊළඟට කියවෙනවා මේ දවස ගැන. මූණක් කළු ගැහි ඔය හැටි කේ නැරිවි අතපය. මට වගේමයි උඹටත් මහන්සි නේද බං. ඔහොම නිදියන් ඉන්නපා අනේ නැගිටපන් අනේ නැගිටපන්. බදාගෙන අඬමු අපිට කොහේරි වැරදුනා බං. වැරදිච්ච දවස, වැරදිච්ච අවස්ථාව, වැරදිච්ච කාලය පිළිබඳ මං කතා කරන්න යන්නේ නැහැ. කොමරි මෙතනදී මං මතු කරන්න උත්සාහ කරපු කාරණේ තමයි මේ කවිය තුළින් යාව ජීව ගැන මේ සමාජ කතකයක් දැන්
කවියා කියන්නේම මං හිතන extra ආකාරයකට මේ කතකෙක් සහ සමාජ මේ හොඳ නිදර්ශන නිරීක්ෂකෙක් සහ සමාජගත හොඳ මේ අලුත් නිදර්ශන පුනරීක්ෂණ එකසු කරන කෙනෙක් ඉදිරිපත් කරන කෙනෙක්. එතකොට ඔහු තුළින් යාව ජීවන සමාජ කතකයා උදෙක් තීරකයකට වඩා එහා ගිය කෙනෙක්. මේක නූතන කවිය අපිට වෙන් කරලා හඳුරගන්න ලොකුට බලවාන කාරණයක්. කියන්නේ නූතන කවිතුන නිතරම අපිට මේ කතාව මුලගෙන මම ඉදිරියට ගන්න උදාහරණ වල කියන්න. කියන්නේ යමකරක කතකත්වයේ තුලින් කවියා ප්‍රශ්නය සමාජයේ විතර ගෙනෙන්න අපිට පාඨකයා විතර ගෙනෙන්න පාඨකයා විතර ගෙනේනවා. ඒ පාඨකයා හමු වෙ තබනවා. පාඨකයා කියවන අවසාන තප්පරයේත් එක්ම ඔහු බලාගෙන ඉඳලා හදවතේ කැටපත් කරගන්න කියලා. ඔහු කවිතුලින් නික්මන. මේ තමයි නූතන කවියා සහ නූතන කවිය ඇතුළේ තියෙන මේ යාව ජීවන සමාජ කතක ආකෘති කියන කාරණය. කුමාරි මේ මම කතා කරන්නේ හිටියා කවි පස්චාත් ශ්‍රී සමය ගැන නම් වෙලාවත් එක ගන්න දෙනු කරන හිඳ මම හිතුවා යම් ආකාරයකට මේක සීමා කරගන්න ඕන හිඳ අපි ඉස්සරහට යමු කියලා. මේ නූතනම කවිය ඇතුලේ මම ස්ක්‍රීන් ෂොට් කරන්නම් මේ කවිය. වැහි වැටෙන දවස් චින්තක සමන් හේර. ඔහුගේ හතරවෙනි කවිය. මම අතු කරන්න හදන කාරණය තමයි මේ මේ නූතනම කවිය විශේෂයෙන් චින්තක අයියා නූතනම කවිය කුඩුඳුලේ උපන් පොත 2020 අපිට මුණ ගැහෙන්නේ බැහි වැටෙන දවස් 9 පොතේ නම බැහි වැටෙන දවස්. ඔහුගේ මේ කවිය ඇතුලේ මේ කවිය තුලින් මම කතා කරන්න හදන කාරණේ නම් මේකයි. මේ කවිය තුලින් ඔබට දැනෙන ඒ කියන්නේ මේ ප්‍රශ්නවාදී ස්වරූපයේ කියන නූතන කවිය ඇතුලේ නිතරම අපිට මේක මුණ ගැහෙන්නේ යමකාරී ප්‍රශ්නයක් පාඨකයා වෙතට ගේන එනවා කවිය තුල තියෙන දෘෂ්ටි කෝණ. හිතන්නකො කවිය ඇතුලේ වෙන්නේ දෙන්නෙක් අතර තියෙන සංවාදයක්. මේ සංවාදයේ මුවාවෙන් කවිය අප වෙතට ප්‍රශ්න අරන් මම විතර මේක බොහොම මේ ගැඹුරු කාරණාව. මෙහෙම මතු පිටින් කතා කරාට සහ මෙහෙම ඒ කියන්නේ නිවන් සරල දැකි භාවිතයක් ඇතුලේ ගැඹුරටම කිමෙ දෙන අවස්ථාවක ඉඳන් කතා කරන්නේ. මොකද මේ කවිය සමස්තයක් විතර මේ කවිය ගත්තට පස්සේ බොහොම සරල වාක්‍ය, සරල දැකි සහ සරල යෙදුම්, සරල කාව්‍ය ව්‍යාකරණ යොදා ගන්න දෙයක් කවියක්. නමුත් මේක ඇතුලේ බොහොම ගැඹුරු ප්‍රශ්නවාදී කාරණා ටික කතා කරනවා. මම කවිය කියන්නම්. හවස්වරු වල නොකඩවා වැහි ඉගෙන රටක දෙහි වැටෙන රටක පිරමීඩේ කඳුර ලවේතාවරණ දැනුත් නුම ඇති මුහුරු මහලක තනිව. මෙතන මේ මුහුරු මහලක තනිව කියන පදයෙන් අපි ගත්තට පස්සේ මේ මේක ඇතුලේ ප්‍රශ්නාර්ථයක් අපිට නොතිබුණා. ප්‍රශ්නාර්ථ ලකුණක් අපිට නොතිබුණා. සහ මේ යම් ආකාරයක අර ප්‍රශ්නවාචී නිපාතයන් මේ කවිය ඇතුලේ මුහුණ නොතිබුණා. මම හිතන මෙතන හරි අපූර්ව ප්‍රශ්නයක් උගිනවා. පිරමීඩේ කඳුර ලවේතාවරණ දැනුත් ඇති නුඹ මුහුරු මහලක තනිව. මම හිතන සැලකිය යුතු තැන් කියනවා කවිය ඇතුලේ කියලා. පාළු කපන කවි පොතක්වත් නැතිව ජීවිතයෙන් මෙන් නිවිනිවි යන කෝපම දුනත් ඇත්තටි. මම හිතන මේක සමස්තයක් වශයෙන් අපටත් පොදු කරගත හැකි රාමුක තියෙන කතන්දරයක්. මම කලිනුත් කියා වගේ මම කවිය අකුර යම්කර කියන්න යන්නේ නැහැ. මොකද ඒක කවියට කරන හානියක්. ඔබ මේවා හොයාගෙන කියවන්න. මෙහෙටත් දිගටම වැස්ස බෝඩිමේ මුඩු කුවිල මකුළු දැල මැද තුරුල් වී නිදාගෙන හිපවු. මම මේ මතු කරන කාරණා ගැන කියන්නේ නැහැ. සියලු පැටලිලි ලිහිණතේ බලයින්නේ නැති යම් ආකාරයක ප්‍රශ්නයක් එක පැත්තකින් ගත්තොත් පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ මම හිතනවා මේක මේ බොහොම මේ ගැඹුරු චින්තාවන්ට බඳුන් වෙන දෙයක්. ඊළඟට මම කතා කරන්න යන්නේ ලක්ෂාන්ත අතුකෝරළගේ පොසොන් වැස්ස කියන කවිය. පොසොන් වැස්ස කියන කවිය විශේෂයෙන් ලක්ෂාන්ත අතුකෝරළගේ කවි භාවිතය ගැන යමක් කතා කරනකොට ලක්ෂාන්ත අතුකෝරළ කවියාගේ කවිය ගැන යමක් කතා කරනකොට විශේෂයෙන් ඔහුගේ කවිය තුළ හරි අපූර්ව දේවල් මුණ ගැහෙනවා. විශේෂයෙන් පෙරදී අපිට කවිය ඇතුළේ බලාපොරොත්තු නොවෙන්න පුළුවන් දේවල් කවිය තුළ මුණ ගැසෙනවා. ඒක හරි අපූර්ව සංසිද්ධියක්. ඔහුගේ කවි කියවලා තියෙන අය අනිවාර්යෙන් දන්න වැඩි මේ ඔහු ලක්ෂාන්ත අතුකෝරළ කවියාගේ කවි පිළිබඳ ඔහුගේ මේ අවසන් කාව්‍ය සංග්‍රහය අනවිශේෂ අනබිනික්මන් කියන පොතේ දෙවැනි කවිය මාතෘකාව පොසොන් වැස්ස. පොසොන් වැස්ස කියද්දිම මේ අපිට සිහි වෙන්නේ මේ යම් ආකාරයක මේ ආගමික වපසරියක් තුල අපි ගොඩනැගෙන රටක් විදිහට මේ රට ඇතුළ අපිට අර දැනෙනවා පොසොන් වැස්ස කියන යම් ආකාරයක ආගමික කූට ප්‍රාප්තියක් කවිය ඇතුළට වැටලා තියෙනවා. නමුත් කවිය කියවමු මේ එතකොට දැනේ කවි කියවන්න ඔබ මේ මම දාලා තියෙනවා මේ සයිට් එක. මොකද වෙලාවත් එක්ක ඉන්න හින්දා මට කියන්න අමාරුයි කවිය හැමතැනම. කොමරි මේ දිය බිඳුව වලට ඉබගෙන යන්න ඉඩදී මුහුණු දෙක අහසට යොමාගෙන අපි දෙන හිටිය අතන ඔහු කියනවා එහෙම ඇය සිටින රටකට වහින විට ඉහළ බලනවා ඇතිද
මාමෙන් මෙතර යම්මාකාරයක විප්‍රයෝගික කලෙලි ගැන්වීමක් යම්මාකාරයක වෙන්වීමක් ආදරය තුළ බිඳීමක් කවිය සංකේතවත් කරන මහා කතන්දර කියන්නේ නැතු බොහොම පද ටිකක් ඇතර කියනවා. ඇය සිටින රටකට වහින විට ඉහළ බලනවා ඇතිද මාමෙන් දැනෙනවා ඇති ඇතිද දැන් ඇයට ඊතල ගොඩක් ලෙස බැස් බලපන් සිගරට්ටුව කොහොම පුරවන්නද උඹ ඇය නොමැති අඩු මම හිතනවා මේ සුලභ ආකෘති සුලභ කතන්දර ඇතුළේ ඉඳගෙන කවිය අපිට නිතරම මුණගැසව අපි නොහිතපු දේවල් එක යමකාරක නූතන කවි විභේදනය සඳහා අපිට ඍජුවම් බලපාන කාරණා මේ ඍජුවම් බලපෑම ඇතුළේදී අනිවාර්යයෙන්ම අපිට දක්නට ලැබෙන කාරණාවක් තමයි සුලභ ආකෘතිය පෙර නොදුටු පෙර නොවිනි විදියකට සමීප කරන මේක නූතන කවි විතරක් නෙවෙයි පෙර යුගවල විවිධ මහා පරිමාණික හැරවුම් ලක්ෂ මෑත කවි දෙතගත් කවියන්ගේ කවි ඇතුළේ ගත්ත ඉන්පස්සේ අනික් අවස්ථාවන් වලදී ගත්ත මොකද අද කතා කරන්නේ නූතන කවි නිසා මම ඒව ගැන කතා කරන්නේ නැහැ නමුත් මේ ඍජුවම් බලපාන නූතන කවි විභේදනය ඊළඟට මම කතා කරන්න යන්නේ පාතාල කතාවක් ගැන ලහිරු කරුණාරත්න කවියගේ යමකාරයක හරි අපූරු කවියක් මම හිම කියන්න කැමතියි මොකද මේ කවිය ඇතුලේ මේ හරි අපූරු කතාවක් උන් ගේනවා මේ කතාවට මම බොහොම ප්‍රියයි මන්ද මේකත් අර සුලභ කතාවක් ම තමයි සමාජය ඇතුලේ මුණ දෙන නමුත් අනිත් කවි යුගයෙන් වෙන් වෙන්නේ මේ යම්මාකාරයක සමාජය තුල පවතින ආඛ්‍යානයක් යම්මාකාරයක සමාජය තුල පවතින වදන් පෙළ සංසිද්ධිය කවිය වෙතට පරාවර්තනය කරනවා කවියා විසින් කාව්‍ය වෙත ගන්න කවිය වෙත ගන්න කාව්‍යාත්මක හුස්ම හරි වැදගත් මේක මට පැහැදිලි කරන්න බැරි කාරණාවක් ඇත්තටම මොකද කියන්නේ යම්මාකාරයක මේ ඔබම වටහා ගත යුතු කාරණාව මේ කවි හුස්ම කියන්නේ කවියා විසින් කවියට පුදන ලද කවි හුස්ම කියන්නේ මට ඒක කියන්න වෙන්නේ මෙහෙම මේක මට හම්බෙච්ච හරි අපුරු උදාහරණයක් මොකද නව්‍යවාදී ස්වරූපය ඇතුළේ ඉඳන්ම කල්පනා කරන බැලුවා පාතාල කතාවක් ලහිරු කරුණාරත්න ගොළු වෙන තුරුළු කරගෙන පොතේ ඔහුට වෙඩි තබා මොහොතකුත් නොගෙවුණු ලැබුණු කෙටි පණිවිඩේ බිරිඳගෙන ගොඩක් රැ වෙන්න කලින් ගෙදර එන්න චූටි ඩු අඬනවා දිගටම මාතින් ගිය ඔහු මාතින් මිය ගිය ඔහුට එවැනිම පණිවිඩයක් මේ දැන් ඇවිදින් නැති කවියා අපිව වෙනම මානයන් වෙත අරන් ගිහිල්ලා මේ ඔහු හරි අපූරු අරුත් තේරුම් ගැනීමේදී සහ තමන්ගේ ආත්මය තමන්ගේ ආත්ම සාක්ෂාත් කරන කෝණේ විමසුම් පද්ධතියටත් හානි කරනවා ඔබ ඔය හිතන විදිහ හරිද කියලා ඔහු අහනවා නොදැනීම කවිය ඇතුළේ මොකද කියන්නේ මෙතන පාතාල කතාවක් වස්තු විෂය වුණාට මම හිතනවා ඊට වඩා බොහොම ගැඹුරු සංසිද්ධියක් මේ අපිට මේක ඇතුළට මේ යොදාගෙන කතා කරන්න පුළුවන් කියලා මොකද එවන් කවියක් සහ එවන් කවි ලාලිත්‍යයක් මේ කවිය ඇතුළේ තිබ්බා ඇඟට නොදැනෙන කාව්‍යාත්මක බවක් ඒ කවිය ඇතුළේ තිබුණා සහ යම්මාකාරක ගතික ස්වරූපයක් තිබුණා කවි බොහොම තැම්පත් ඉලසින් හදවතට බොහොම වේගෙන් ඇදෙන බවක් ඊළඟට මම කතා කරන්න යන්නේ ASPA වෙන ඉස්සර ඉම්රන් කීර්ති කවියාගේ ඒජෙට් එකේ ගිය සමන්චරම පොතේ මේක යම්මාකාරයක මේ පොත හැරවුම් ලක්ෂය කියන්නේ ඔහුගේ කවිය තුළ ඔහු ගන්න හැරවුම් ලක්ෂය මම හරි අපූර්වට කියනවා ඒක මොකද ආදරය පිළිබඳ ඔහුගේ කාව්‍යාත්මක බව පිළිබඳ වෙනම කතා කළේ ඔහුගේ කවි ගැන නමුත් ඔබට පුළුවන් නම් කවිය කියවන්න මේ බොහොම හරි අපූර්ව කතාවක් උන් කියනවා නමුත් මට කියන්න වෙලාවක් නැහැ අපිට කොහොම හරි මම ඉක්මනින් කවිය කියන යන්න කූඩුවක් හදමු අපි හැමදාම නැහැ කරවල ප්‍රශ්න එන තරමටනේ ජීවිතේ ලස්සන බණ පොතක් වගේ ඔය කර ගැට විරුණු අද්දෙක මටම ආව පෙන්නන්නේ බොරපාට ඇස් දෙක වහන්නට එපා කිසි දාක උඩ බොත්තම කොහොම බබුවක් දකින්නට ඕනේ ඔක්කොම රන්මාල හරි බලයි ගලවල සෙසම සැහැල්ලු පෙරාගමේ ඇටමාල ලස්සන රස්තේ අදී තමයි අපිලිවෙල ලස්සන දිනේ දුර නෑ නේද ඇවිත් මවුසන මැරෙනකල් ඉමු මෙහෙම ප්‍රේමයක් එච්චර ඇත්තමයි ආදරේ ඉඳලා නෑ මම මෙච්චර මේක මේ උද්ෘතයක් ඇතුලේ කියන්නේ යම්මාකාරයක ශ්‍රී කෝණයකින් පිටවන දෙයක් කියලා අපිට තේරෙනවා හැබැයි ඔහු මෙන්න මේ හරියදී ඔහු හරි අපූර්ව කතාවක් කියනවා මේ තද අකුරෙන් ඉම්රන් කීර්ති කවිය ඇත්තමයි මං ආදරේ ඉඳලා නෑ මෙච්චර තව ගොඩක් දේ යා කිව්ව පිළිකාවේ ඉස්සර ඇත්තට මම මේවා කලිනුත් කිව්වා වගේ පදින් පදේ විචාරන්නට යන්නේ නැහැ පදින් පදේ කියන්නට යන්නේ නැහැ මොකද එක් අතකට ගත්තට පස්සේ මේවා පිළිබඳ විවිධ මත තියෙනවා මොකද කවිය කියන්නේ මම හිතනවා නිර්මාණමය කාර්යය ඇතුලේ කලාව ඇතුලේ සාපේක්ෂත්වයට දෙන්න පුළුවන් හොඳම නිදසුන මේ නිදසුන ගැන අපි එක්කෙනෙකුට විතරක් පෞද්ගලීකරණය වෙච්ච කෝණකින් මගේ පෞද්ගලීකරණය වෙච්ච කෝණකින් ඔබත් එක්ක කතා කරනකොට මම හිතනවා අර සාපේක්ෂත්වයට කරන
ද්‍රෝහිකමක් සහ කවියේ කාව්‍යාත්මක භාවයට මම කරන ද්‍රෝහිකමක් කියලා. විශේෂයෙන් මේ කවියත් එක්ක සසඳලා බලනකොට මට කියන්න තියෙන කාරණය සහ සමස්තයකින් දැන් මේ ගත්ත කවි 4 5 ඇතුළත මට කතා කරන්න තියෙන කාරණය තමයි නූතන කවිය වෙන් කළ අඳුර ගන්න පුළුවන් මේ නීති රෙගුලාසි වලින් පිට ඉන්න කවිය සහ මේ අර කවිය තුළ නොදැනීම ගොඩනැගෙන තාලේ හිතලාම කවිය විසින් කඩන මේවා හරි අපූර්ව දේවල් නූතන කවිය අපිට තේරුම් ගන්න නූතන කවිය ගැන මම හිතන වෙනම කතාවක් වෙනම විශ්වයකට අරින දොරක් ඒ දොරෙන් යෑම මේ කීප දෙනෙකුට ඒ අවස්ථාව ලැබෙන්නේ මොකද හරි නිසි අධ්‍යයනයක් සහ යම් ආකාරයක දැවැන්ත කියවීමක් ඕන මේ කාර්ය කරන්න මේ කියන හැමදේම මම ආදරෙන් මතක් කරනවා මට සාපේක්ෂ කාරණා ඔබට බාරගත හැකි හෝ ඉවතල හැකි මොකද මේ මම කලිනුත් කිව්වා පෞද්ගලීකරණය වෙච්ච කෝණෙන් මම මේවා ගැන කතා කරන්න විශේෂයෙන් මේ මම කතා කරන්න ඕනේ මේ එම් එම් කේ සීපි ශෂීන් කවියගේ මේ හරි අපූර්ව කවියක් මට මුණ ගැහිච්ච මේ මම ඇත්තටම මේ බොහොම ආදරණීයව හදවතින්ම වැළඳ ගන්න කවියක් ඔබ ඕනෑම වෙලාවක එන්න මා සිටින්නේ සන්තෝෂ විලාසල උස මුස ගසකයි යම් ආකාරයක විප්‍රයෝගී එළියකින් විකුත් වෙන කවියක් බොහොම ප්‍රේමාන්විත ප්‍රස්තු මේ වස්තු විශයක් ඇත්තද නම් කවිය තුළ දෙන සඳහනේ මම කර බොහොම වැදගත් මේ කවිය ඇතුලේ මොකද මේක අන් කවි වලට වඩා මට ප්‍රේමයේ කියන දැනුම සහ මේ විප්‍රයෝගය පිළිබඳ මට හොඳ එළියක් ලබා දුන්නු ඔබ ඕනෑම වෙලාවක එන්න මා සිටින්නේ සන්තෝෂ විලාසල උස මුස ගසකයි නිකන් නෙමෙයි සන්තෝෂ විලාසල උස මුස ගසක වුණින් මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරව එහෙම කියද්දිම අර අපිට දැනෙනවා විප්‍රයෝගයේ එළිය ඔබට කොත් කොයි තරම් තදින් දැනෙලද කිසිදු වේදනාවකින් තොරව කවිය ලියන්න දනව ගන්න තරම් චන්ද්‍රයා චන්ද්‍රාලෝකයේ වූවහම දිග හැරෙන කරාන දිපියාපත් මේ දුර්ග ගස නැගේ ඇවිත් ඔබම ඔබ ඇවිද ඔබ ගැන විමසයි බද වේ එකෙක් දෙන්නේ කල්ලලා ගස් කඳේ ගසනරුව ඒවත් ඉතිවැ කගේ සාකච්ඡා කරන බොහොම ගැඹුරු කාරණා මේ ඇතරම මේ මත මේ මෙතන මේ ගැඹුරු කියන සංකේතවත් කරන්නේ මේ අර සුලභ ප්‍රස්තුතයක් අපි ඒක හරියට අල්ලගෙන නැහැ ඉතින් අපිට මුණ ගැහෙනවා මේ කතා මේ විප්‍රයෝග පිළිගන්න අපිට අධ්‍යක්ෂ ඇති ඔබටත් ඇති නමුත් ඔබ මේ කෝණින් දැකලා නැති අර ගගන සහෝදරය කතා කරපු දෘෂ්ටිවාදයට එක් පැත්තකින් මේක අයිති සහ අනෙක් පැත්තෙන් ගත්ත නවීවාදී ව්‍යුහයක් ඇතුලේ මේ අර විභේදනය වෙන කවි ගොන්න ඇතුලේ ප්‍රේමයට දෙන වටිනාකම මේ කවි ඇතුලේ මම බොහොම ආදරෙන් මතක් කරනවා ඊට පස්සේ කියනවා මේ ගම් දනව වලින් ඇත්තට උසම උස ගසක වෙසෙන රෞද්‍ර ගිජිලිහිණියෙකු ගැන පුත මුදුරේදී මඹට සැලෙන මේ ගිජිලිහිණිය කියන්නේ මම හිතන කවියක් කවිය ගැන කියන්නේ කියලා. නමුත් විශ්වාස කරන්න මා සිටින්නේ සන්තෝෂ විලාසල උස මුස ගසකයි. මා මේ කවිය ලියන්නේ කිසිදු වේදනාවකින් තොරව. එම් කේ සී පී ශෂීන් කවිය. මට කතා කරන්න තියෙනවා මේ මෙතන මේ සාකච්ඡාව ඇතුළේ මිදුම් පවන්නංජන සහෝදරයාගේ කවිය ගැන. නමුත් මම බොහොම කෙටි ඔහුගේ කවිය කෙටි තැනකින් කතා කරන්නම් මේ යම් ආකාරයක සෞන්දර්යවාදී කාව්‍ය ව්‍යුහයක් ඇතුළේ ඉඳගෙන කල්පනා කරලා බලුවට පස්සේ මේ කියනවනේ 21 වෙනි සීවස ළඟ මේ సౌందర్యවාදී කෝණේ නැහැ කියන නම කවියෙක් ඇතුලේ පවන්නංජන සහෝදරයා ඒක හරි ලස්සනට මට මතක් කරනවා නෑ එහෙම කියනවා කියන සප්ත ස්වර ලිහි ලිහි පාවෙන ගීතයක් මට ඕනේ කෙරුවා උස්ම හිර වෙන গিitarුව මත මගේ හදවත පීඩිතයි ඔහුගේ යෙදීම හරි අපූර්වයි මම කියනවා වගේ ඔබට පුළුවන් නම් ඔහුගේ පොත හොයාගෙන කියවන්න සහ මම කියපු හැම පොතක්ම පුළුවන් නම් හොයාගෙන කියවන්න මොකද පොත් සල්පිල්ල ඇතුලේ බොහොම තනියෙන් ඉන්න පොත් ඔබේ වෙන්නම බලාගෙන ඉන්න පොත් ඔබ අතට ආවට පස්සේ ඔබත් එක්ක හුස්ම ගන්න බලන්න පොත් මේ උස්ම කඳු කර නාද අතරේ සුළඟ මගේ හිත අරන් දිව්වා තිහින් දුඟුලි අතර පාවී නැවුම් සුවඳක හුස්ම වැටුම කේතු දර හිස් හරව හරව කඳු යය මාදි ඇදලි මං කියන්නේ නැහැ දිග කවියක් සහ මේ ඊළඟට මේ ප්‍රතිවයිෂ්මන්ද සහෝදරයාගේ ඔහු කතා කරපු ඔහුගේ කතාව ඇතුළේ තියෙන ඔහුගේ අදහස් දැකීම ඇතුළේ කතා කරපු සම්පූර්ණ කතාවටම පටහැනි කතාවක් ඔහුගේ කවිය ඇතුළෙන් මට පේනවා ඒ ලක්ෂණ ඔහු මට පහළ කරනවා යම් ආකාරයක ඔහු කතාවට මතභේදාත්මක කරුණ කීප මගෝපි තියෙනවා සහ නමුත් ඒ කතාව පැත්තකින් තිබ්බට පස්සේ මම මුලින්ම මේ කවියට හරි ප්‍රියතරු බලා මෝ හසරැලි දෙස මෙසේ ලියන්නේ මේ අදහස මගේ කවියක හදබස සදාකාලික ඔබ ලෙස මේ කවි පිපෙන කවි කියලා කියන්න මම කැමති පිපීමට નિયમિત කවි ඇති සහ මේ මෙතනදී ආදරෙන් මතක් කරන මහින්ද ප්‍රසාද් මස්සිඹුල කවිය ආදී කවි කියන වෙලාවක් නැහැ නූතනේ ඇතර මානවවාදීම විභේදනයකින් කවි ගෙනාපු කෙනෙක් සහ මානවවාදීම චින්තාවකින් කවි ගොඩනගපු කෙනෙක් නිර්මාණය කරපු කෙනෙක්
රුවන් බන්දු ජීව කවියාගේ කවිය ගැන කතා කරන්න ඕනේ, කවියෙන් ඉඳ කතා කරන්න ඕනේ. මම මගේ සටහන ඉදාගෙන ඉඳින කවියෙන් ඉඳ කියන. මොකද ඔහුගේ කවිය ගැන කියලා නිම කරන්න බෑ. එක ආකාරයකට බොහොම ගැඹුරු සංකල්පනා, ගැඹුරු චින්තාවන් කවිය ඇතුළට ගෙනල්ලා අර ඔහුගේ කවිය දින විශේෂත්වය තමයි රුවන් බන්දු ජීව කවියගේ කොතනින් කඩා බැලුවා ඒ සෑම තැනකම ඇත්තේ ඔහුගේ කවියයි. හැබැයි කවිය යන වග අමතක කර පද දිහා බැලුවම අපිට පේන්නේ කවියයි. මම මේක මේ පෙරදි කියපු අදහසක් වචන සමූහය ඇතුලේ ඉන්නේ. ඒක මම අප ඔබට උපුටලා එහෙමම කියනවා. මොකද ඊට වඩා හොඳ අදහසක් මගේ ඔළුවෙන් මගේ ගැන බඳු ජීව මාමගේ කවි ගැන කියවුනේ නැහැ. මීළඟ මීවිත පොතේ ඔහු කියනවා ඇහෙනවා දෙයි කියන සත්‍ය දීර්ඝ කවියක්. මම බොහිමේ නගරු සමූහයට යොමු කරන්න මේ කියලම කවි. මොකද අනිවාර්ය රසවිඳිය යුතුයි. මම කවිය දාන්නෙත් නැහැ. මොකද දීර්ඝ කවියක්. කඳුළු පිරි කඳු වලලු මැද්දේ පරපෙරෙන බෑවු මේ ළඟේ සිනාසෙන්නට තවම් පුළුවන් එක්තැනක් තියෙනවනම් ඇහෙනවා දෙයි කියන සද්දෙ. එහෙම තිබිරුවන් බඳු ජීව කවියක්. දිග කවියක්, වටිනම වටින කවියක්. ඔයාගෙන් කියවන්න පුළුවන් වෙලාවක. අවසාන වශයෙන් මේ සමස්තය කතා කරලා ඉවර වෙලා මට පොඩි වගකීමක් තියෙනවා. ආදරෙන් නම් ගානක් පිටු ගානක නම් ගොඩක් මතක් කරන්න. නමුත් සංක්ෂිප්තව ගත්තට පස්සේ මම කියන්න කැමති මෙහෙම. මොවුන් නැතුව මම කියන්නේ මම හිතන්නේ මේ පශ්චාත්නවවාදී කවිය කියලා එකක් අපිට හදාගන්න සාම නව කවි විභේදනේ මේ නූතන කවි වෙනම අඳුරගන්න අපිට අවස්ථාව නැතිවෙ මොවුන් නැති වුණා නම් විශේෂයෙන් මතක් කරන මේ යුග දෙකක් අතර සහ යම්මාකාරයේ කවි පරම්පරා දෙකක් අතර උභයානුගතික කාව්‍ය හුස්මක් සහ කාව්‍ය නියාමනයක ඉදිච්ච සුන්දරම කවියක් අපිට මුණ ගැහෙන ලංකාවේ කවියක් රත්නශ්‍රී විජේසිංහ. ඔහු විශේෂයෙන් මතක් කරා රත්නශ්‍රී විජේසිංහ කවියන්. ඔහු එක්තරා ආකාරයකට කවිය වෙත හෙරූ බැල්ම නවවාදී. ඒ නිසා විශේෂයෙන්ම ඊළඟට මතක් කරනවා නම් ටික රුවන් බන්දු ජීව කවිය, ලක්ෂාන් තතුකෝරළ කවිය, තක්ෂිලා සුවර්ණමාලි දෘශ්‍යමයකින්දි කියලා කියන කැමති ඒක කවියක් අද අපිට උපුටන්න බැරි වුණ තාක්ෂණික දෝෂයක් නිසා. නමුත් ඒකේ කවි හොයාගෙන කියවන දෙගලෝ විරමුන් බහලම අකලට ආකලට අකුලට වගේ කවි කවි පොත්. ඊළඟට මාංජලේ වෙඩිවර්ධන කවිය, ඔහු ගැනත් යමක් වචනයක් කියන්න ඕනේ. ඔහුගේ කවිය තියෙන බොහොම වෙනම මායිමක සහ හුදකලාවාදී කවියක්. කවිය ඇතුළ ඔහු අපිට ඉඩ දෙනවා ආ මේ කවි ඔබේ කියනක ඔහු නිතරම ඔහු කවිය ඇතුළ කියන පිටෝ හල් පිටෝ සන්ධ්‍යා තීර්ථය සුළඟට අවනතව ආදරේ උන්චිල්ල මේ වගේ කෘති ගණනාවක් ඇතුළේ සහ මාතෘකාවක් නැති මාතෘභූමි වගේ දෙමළ කවි ආකෘතියක් සිංහල කවිය ගොඩනගන විදිය ගණන ගලන හැම කඳුලෙම කරන්ට් එක වගේ යෙදු අපිට තාම මතකයි. තදින්ම මතකේ රැඳෙන කවි ලියපු කවි සඳුන් ප්‍රියංකර විතරණ කවිය, ඉලක්ෂ ජයවර්ධන කවිය, දිනු රාජගුරු කිවිදිය, සුහර්ෂණී ධර්මරත්න කිවිදිය විශේෂයෙන් මතක් කරනවා. මොකද ඇය ගැන කතා කරන්න හිටියනම් කාල වේලාව නිසා. තරිඳු හර්ෂණ අමරසිංහ නව පරපුරේ කවියේ තරිඳු අයියා සහ ඉන්දික ගුණවර්ධන කවියා, ඉන්දික ගුණවර්ධන මාමා මට සමීපයි සහ දැන් අපි අතර නැහැ. අවන්හල් බලල්ල තුලින් බොහොම දුර්ගමය සාකච්ඡා සඳහා කවිදෙත් අපිට කවි විසින් ඔහුගේ කවි විසින් අපිට ආරාධනා කරපු කවියෙක් මාල්තී කල්පනා එම්බ්‍රොස් කිවිදිය. ඉන්පස්සේ මලින්දු කාවින්ද කුමාරසිංහ කවිය ගැන කියනකොට මට යමක් කියව යුතුයි. මට මේක නොකියම බෑ. මම දහස් සතාව කිව්වා එයි මම මේක කියව යුතුයි කියන. නමුත් මට මේ ඇත්තටම හරි මේ උපහාසාත්මක කාරණාවක් නම් මට මේක හරියට දැනුණා. විශේෂත්වය මාතෘකාවට වඩා කවියකෙදී. මාතෘකාව මෙන්න මෙහෙමයි. අන්තිමට අපේ සම්බන්ධ ගෙවල් වලින් දැනගත්තා. මම ආයේ කියන්න. අන්තිමට අපේ සම්බන්ධ ගෙවල් වලින් දැනගත්තා. මෙන්න මාතෘකාව. මෙන්න කවිය. 1 2 3 4 5 6 7 පද 7. දැන් මෙහෙටත් වහින වැහි. ඔහෙටත් එහෙම වහින වැහි. මම මොකක් කියන්නේ? මේ තමයි නූතන කවිය. මෙතන තමයි මම හිතන අර මේ විශේෂයෙන් කියන්නේ මේක තමයි අපිට දැනෙන කවිය. මම හිතනවා අපිට නව්‍යවාදී විවෘතයක් ඇතුළේ වෙනම කතා කරන්න පුළුවන් කුලකයක් හදපු සීමාවන් විදිහට හිටගත්ත කවි. කවියන්ගේ කවි සහ කවි. කවියන්ගේ කවි. ඊළඟට නදුනිය සිත දිසානාය කවිය, ආදරණීය කවිය. ඔහු අනිවාර්යයෙන් මතක් කරනවා. සහ ගමනික් චන්ද්‍රසාලි සිත්තර එක අතර සහ අනිත් පැත්තේ මොකද දක්ෂ කවි. ගාඩු පරදිගේ හැල් සිනාසලු. කාලයම මිනිත්තුවක් හිතුවිල්ලම මිනිත් මට හරියට නම් මතක නැහැ. කොමරි මේ ඩොමාකිමා කියන නම් දෙක නිතර ඇහෙනවා එකලන්නේ. ඒක හරි අපූර්ව සංසිද්ධියක්. මේ කවි ගැන වෙනම කතාවක්.
නූතන කවියනේ ඔබට දැනෙන්නේ නැති මම යම් ආකාරයක සංස්කෘතික අවකාශයක ඉඳන් කතා කරනවා මොකද මෙහෙම මේවා දැන් අපිට හරි හුරු වෙලා බහිරු කිත්ලගේ කවියා අසුන් සමරතුංග කවියා අඟුලිමාල කුලඟ අපිට ගෙනාවු කපිලෙම් ගමගේ කවිය ගැන අනිවාර්යෙන්ම මම කතා කරන්න මොකද ඔහුගේ කවි තෙරුම් කෝ කියලා සොහොනට මුහුණ නැසම මේ ගැන ඇත්තටම අපිට කතා කරන්න බෑ මොකද අපේ සීමාවෙන් ගොඩක් දුර තියෙනවා සහ මේ ඊළඟට කතා කරාට පස්සේ රවි සිරිවර්ධන කවියා යුරුදෑලේ සිට අපි ලියා මම එහෙම කියන්නේ මොකද ඔහුගේ කවිවල යම්මකර විශේෂත්වයක් තියෙනවා සහ ඔහුගේ ගීතවත් බව තියෙනවා කවිය ඇතුළේ නිරන්තරයෙන්ම ඊළඟට මේ සංවාදය ඇතුළේ ඉන්න ආදරණීය කවිය ටික සහ ඒ වගේම රිදුම් කිරිකිරි නැදු අනුරාධා නිල්මින් කියන්නේ විශේෂම මතක් කරා මොකද පශ්චාත් ශ්‍රී සමය ගැන කතා කරන්න අනිවාර්යෙන්ම ඇයිගේ කවි නැතුවත් බෑ මොකද මේ ඔහුගේ බස් එකක් සම්බන්ධ කවියක් එහෙම තදින්ම හදවතේ රැඳුණා නම් පද විදිහට මතක නැති වුණාට ඊළඟට මතක් කරනවා මේ සංවාදය ඇතුළේ ඉන්න කවියෝ ටික කවි කැකුළු ටික කියමු පවන් අංජන සුරඹ තුරුවල් විශ්වද මේ යම් ආකාරයක වැඩදායි කාව්‍ය හරඹයක තමන්ගේ මුල පටන් ගත්ත කවිය සහ සුභාෂිත ලක්මින ඉදිරියේ දෙන નિયમિત කෘති තියෙනවා සුභාගේ කවිත් වෙනම කෝණ එක තියෙන්නේ ඔහුගේ මම හිතන ඔහුට කතා කරන්න තිබ්බ දේවල් වලින් භාගයක් අතෝ කතා කරන්නේ ඒක අසාධාරණ කෙක් අතකට මගේ චෝදනාවක් සුභා සුභාගේ කවි යම් ආකාරයක විශිෂ්ට දෙයක් සහ අහස ගගන වර්ණ කුළු සූරිය සහෝදරය සහ පොළව පෘථිවිය හේෂ්ම කවිය මම නම් කියපු කවිය ගොඩක් ඉන්නවා මේ මම කබඩ් එකෙන් අතට අහු වෙන සීමාවෙ තිබ්බ කවි පොත 8500ක් ඇතුලේ මේ පොට්ටික ඔබ ගන්න මම කරපු සටන දන්නේ මම විතරයි සහ මේ අනිත් පැත්තෙන් ගත්තොත් මේ රෑ 9 කාඩ් ලංගිච්ච වෙලාවක ඔබත් එක්ක මම කතා කරන්න බුලන් දේවල් පශ්චාත් නවයේ වාදී කවි හරිම සීමිතයි සහ මේ විශේෂයෙන් යමක් කිව යුතුයි අර සහෝදරයෙක් අහලා තිබ්බා අඟහරු ලෝකයේ අත්දැකීම් ගැන අත්දැකීම් ගන්න නම් අඟහරු ලෝකේ ගැන පරිකල්පනයක් ලබා ගන්න නම් අපි අඟහරු ලෝකෙට යන්න ඕනේ විදිහට ඔව් ඔබට යත හැකි අඟහරු ලෝකෙට ඔබේ කවියෙක් එක්ක මම එහෙම කියනවා ඔබේ බුද්ධිමය සංවාදයට බාරයි ඉතින් මේ මම කියපු හැමදේම සහ මම වචන ගැන ටක් ගාලා කියන්න වචන සමූහය ගැන මොකද ඊළඟට ආපහු වෙලාවක් මොනවා සහෝදරිය මේ කියලා මේ වචන වචන ගැන කියන්න දෙනවා කියලා කියන වෙලාව මම හිතන අපරාධ වචන අපි හැදුවේ නිදහසෙ කියන්නේ පළවෙනි කාරණා සහ වචන හැදුනේ ඇත්තටම වචන හැදුනේ අපිට කතා කරන්න පසුබිම අපිට හදාගන්න අපි හදපු වචන ඇතුළේ අපි නිරන්තරයෙන් උත්සාහ කරනවා මේ අලුත් කවියොන්ට තාරුණ්‍යයට ඉඩ දෙන්න මේ තාරුණ්‍යයට ඉඩ දීම ඇතුළේ විශේෂයෙන් පෘථිවි ආයුෂ්මන්ත වගේ කවියන් ඉන්පසු ප්‍රහර්ෂ පෙරේරා මේ ඔබට නම් හුරු නැතුව ඇති නමුත් ඉදිරියේදී හුරු වෙවි මේ 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 කවි කිවිදියන් ඔවුන්ගේ මේ මේ කාව්‍ය අභ්‍යාස වචන පිටුවතලින් ඔබට හොයාගන්න පුළුවන් Facebook එකට ගිහිලා සර්ච් කරන්න දෘශ්‍යවාදී කවිය ගැන තියෙනවා සහ දෘශ්‍ය කවිය පිළිබඳ අභ්‍යාසයක නිරත වෙමින් ඉන්නවා කොමාරි මේ තමයි මට ඔබත් එක්ක තියෙන කතාව. අවසාන වශයෙන් ඔබට මොන හරි ඇති අවසානයේදී අහන්න. අනිවාර්යෙන් මතක් කරලා අහන්න මොකද රාත්‍රියේ නිින්දට යන කලින් කවිය ගැන ගැටලු තියාගෙන යන්න එපා. මොකද කවිය කියන්නේ ඔබම නිදි කරවන්න පුළුවන් නිින්ද ඇතුළේ හිින පෙන්නන. ඒ හිින තුල ඔබ ප්‍රපාතවලට කඳු මුදුන් වලට අරන් ගිහින් පෙරලලා තල්ලු කරන නග්ගවන. හරි අපූර්ව දෙයක්. සහ වැටෙන්නටම නියමිත තැන්වල නොවැටෙන්නේ කියලා දෙන්න. හරි අපූර්ව දෙයක්. කවිය ගැන මං දන්න පොඩ්ඩ මෙහෙම. Studio.